අපේ රටේ ඉන්න දක්ෂ ජනප්‍රිය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක් තමයි සුමනා අමරසිංහ කියලා කියන්නේ. ඒ වගේම තමයි මේ රංගන ශිල්පිනිය සිනමාවේ දිදුලන සම්මානනීය රංගන ශිල්පිනියක් කිව්වොත් හරි. ඉතින් ඇය ඇගේ කලා ගමනේ සඳුර මතකයන් පුවත්පතකට හරි අපූර්වට ආවර්ජනය කළ තිබුණා. ඉතින් ඇය හිදී ආවර්ජනය කළ තිබුණු ඒ සුන්දර මතක පෙළ තමයි අපි ඔබ හමුවේ ගෙන එන්න හිතුවේ. මම ළමා කාලෙදී ඇත්තටම නිහඬ චරිතයක්. ඒ වුණාට බුද්ධඝෝෂ විද්‍යාලයේදී ක්‍රීඩා තරඟවලට විවිධ ප්‍රසංගවලට මාව බලින්ම වගේ එකතු කර ගන්නවා. මට තාම මතකයි පාසලේ තිබුණු විවිධ ප්‍රසංගවලදී මාව මනමේ කුමරියට තෝරගත්තා. මුලදී අකමැති වුණත් පස්සේ ඉතින් හරි මාසාවෙන් ඒකට සම්බන්ධ වුණා. ඔබේ පවුලේ කිසිම කෙනෙක් සිනමාවට සම්බන්ධ නැහැ නේද? නැහැ, සිනමාවට කවුරුත් සම්බන්ධ නැහැ. අඩුම තරමේ මගේ තාත්තා කලාවට ඒ තරම් කැමැත්තක් තිබුණ කෙනෙක් නෙමෙයි. හැබැයි ඉතින් අපේ අම්මා නම් කලාවට හරිම කැමති. අදටත් මගේ සහෝදර සහෝදරියන් කවුරුත් කලාවට සම්බන්ධ අය නෙමෙයි. ඒ වගේම තමයි අපේ තාත්තා නම් කලාව ගැන ගෙදරදී කතා කරනවටත් කැමැත්තක් තිබුණේ නැහැ. තාත්තට ඕනේ වුණේ මාව උසස් අධ්‍යාපනයට යොමු කරන්න. මගේ පවුලේ ගැහැණු ළමයි 7 පිරිමි ළමයි 2 ඉන්නවා. මම තමයි අපේ පවුලේ දෙවැන්නා. සහෝදර සහෝදරියන් එක්ක ගෙවුණු කාලය ගැනත් කියමු නේද? ඒ කාලේ හරිම සුන්දරයි. අපි ළමා කාලේදී පුදුම විදිහට විනෝද වුණා. අපිට ඇතිතරම් සෙල්ලම් කරන්න අහල පහල ළමයි ඕනේ වුණේ නැහැ. ගෙදර හිටපු අපි ඔක්කොම එකතු වුණාම ඒ හොඳටම ඇති. එහෙම එකතු වෙලා සෙල්ලම් කරද්දී අපිට හැමදාම සිංහල අලුත් අවුරුද්ද වගේ තමයි. හරිම විනෝදකාමි. ඒ වගේම තමයි ඉතින් කියන්න ඕනේ, ගෙදර හැම වෙලාවෙම අපේ කිචි කිචි ගාන සද්දෙමයි ඇහුනේ. පුංචි කාලේ අපි එකට සෙල්ලම් කළා. සමහර වෙලාවට රණ්ඩු වුණා, තරහ වුණා. හැබැයි තරහ වීම බොහොම පොඩි කාලයකට විතරයි. ආයෙත් අපි එකතු වෙලා සෙල්ලම් කරනවා. ඇත්තට මේ කාලය ගැන හිතෙද්දී හිතට ලොකු සතුටක් දැනෙන්නේ. පුංචි කාලේ ඔබ හීන දැක්කේ කවුරු වෙන්නද? පුංචි කාලේ මම හරි ආසාවෙන් හිටියේ ගුවන් සේවිකාවක් වෙන්න. ඒකට ප්‍රධාන හේතුව තමයි බොහෝ දෙනා මාව දිරිමත් කළේ කවදා හරි ගුවන් සේවිකාවක් වෙන්න කියලාම තමයි. ඒ කාලේ මගේ වයස අනිත් ළමයින්ට වඩා මම ටිකක් උසයි. ඔයා හුඟක් උසයි. ඔයාට හොඳ පෙනුමක් තියෙනවා කියලා ඒ අය මට කියද්දී ඒ කාලෙදී ගුවන් සේවිකාවක් නොවුනත් මම හිතින් ගුවන් සේවිකාවක් වෙලා ඉවරයි. ඒ අතරේ මගේ යාළුවෝ මටත් හොරා අවුරුදු කුමරි තරඟවලට එහෙමත් මගේ නම දාලා තිබුණා. ලස්සන මුහුණ තරඟයකට එල්ලුම් පතක් දැම්මෙත් යාළුවෙක්ද? ඔව්, ඒ යාළුවාගේ නම නන්දා. ලස්සන මුහුණ තරඟයට යද්දී සුමනා ඔයා මේකට යන්නකෝ, ඔයා දිනනවා කියලා හැමදාම නන්දා මාව දිරිමත් කළා. හැබැයි තාත්තා ගැන මම හොඳටම දන්න නිසා මගේ තිබුණු ඒ ආශාව මම යටපත් කරගෙන හිටියා. හැබැයි කොහොම හරි මගේ ෆොටෝ එකක් මටත් හොරාම නන්දා යාළගේ ගෙදර ඇඩ්‍රස් එක දාලා තැපැල් කරලා තිබුණා. පින්තූර වලින් තෝරගෙන අවසන් වටේට ආපු ගෙවල් වලට ලියුම් එවලා තිබුණා. හැබැයි ඉතින් මගේ ලියුම ගිහින් තිබුණේ නන්දගේ ගෙදරට. දවසක් නන්දා ලියුම හංගගෙන අපේ ගෙදරට ඇවිත් අපේ අම්මට හෙමීට ලියුම පෙන්නවුවා. අම්මා මේ දේවල් වලට කැමති වුණාට තාත්තා අකමැති බව නන්දා දැනගෙන හිටියා. හැබැයි ඉතින් තාත්තාගේ අකමැත්තෙන් මාව අම්මා තරඟයට එක්කරගෙන ගියා. ඒ තරඟෙන් මට ජයග්‍රහණේ ලැබුණා. ඊට පස්සේ තමයි මට සිනමාවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් ලැබුණේ. මුල් කාලෙදි බොහෝ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව ලැබුණා නේද? ඔව්, මුලින්ම එල්.එම්. පෙරේරා, රූබී ද මැල් අධ්‍යක්ෂණය කරන පිපෙන කුමුදු, නිහාල් සිංහයන්ගේ බිනර මැලී වගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබුණා. රූබී ද මැල් ගෙදරට ඇවිල්ලා නිර්මාණයකට සම්බන්ධ වෙන්න කියලා මට කතා කළා. රූබී ද මැල් කාන්තාවක් නිසා ඒකට යන්න තාත්තා මට අවසර දුන්නා. ඒ නිසාම රූබී ද මැල්ගේ කියලා බොරු කියලා මට තව අධ්‍යක්ෂකවරු යටතේ නිර්මාණ කීපයකටම දායක වෙන්න පුළුවන් වුණා. හැබැයි ඉතින් ඒ චිත්‍රපට තිරගත වෙන්නත් කලින් මරදාන පාරේ ගහලා තිබුණු ලොකු කටවුත් දැකපු තාත්තා ගෙදර ඇවිත් අම්මට හොඳටම දොස් කියලා තියෙනවා. එදා අම්මා හොඳටම තාත්තගෙන් බැනුම් ඇහුවා. හැබැයි අම්මයි හැමදේම ඉවසගෙන හිටියා. ටික කාලයක් ගියාට පස්සේ තාත්තටත් මගේ ගමන තේරුණා. ඒ නිසා තාත්තාත් අවසානයේ මට ඒ ගමන යන්න ඉඩ දුන්නා.
ඔබ රඟපෑ හතර පෙරලිය චිත්‍රපටයෙන් මුණ ගැසුණු සුවිශේෂී පුද්ගලයා. ඔබේ ජීවිතයේ ලොකු පෙරලියක් කළා නේද? ඔව් රෝයිව මට මුණ ගැහුණේ හතර පෙරලිය චිත්‍රපටයෙන්. ඒ කාලේ රෝයි හරි ලස්සනයි. හරි පිළිවෙලකට ඇඳලා හරි ලස්සනට කොණ්ඩෙ පීරලා හිටපු රෝයි ෂූටින් කරද්දී බලාගෙන ඉන්න බවා සෙනගාවා. හැබැයි මට තාම මතකයි රෝයි මට මුලින්ම මුණ ගැහුණ දවස. එදා පූර්ණ වීම වලට ගෑනු ළමයි 10ක් 15ක් විතර ඇවිල්ලා හිටියා. එදා ෂූටින් ඉවර වෙලා ඒ ගෑනු ළමයි ඔක්කොම ගිහින් රෝයිව වට කරගෙන එයා එක හරි ආශාවෙන් කතා කළා. ඉතින් මම මගේ පාඩුවේ පොතක් අරගෙන පැත්තකට ගිහින් ඒක කියෙව්වා. රෝයිගේ හිත මගේ ළඟ නතර වෙලා තිබුණේ සිද්ධ වීමට. ඊට පස්සේ රෝයි මාත් එක්ක කතා කළා. ඉතින් අපි හිතවත් වුණා. ඒක නොදැනීම ආදරයක් වුණා. ඇත්තටම රෝයි කියන්නේ හරි පුදුමාකාර හොඳ මනුස්සයෙක්. රෝයි ඒ යෝජනාව ගෙනෙද්දී ඔබේ හිතෙත් මේ ප්‍රියමනාප පුද්ගලයා ගැන අදහසක් තිබුණද? ඔව් කැමැත්තක් තිබුණා. ඒක හේතුවක් තමයි මගේ අම්මාත් රෝයිට හරි කැමති. මම ෂූටින් යන හැම දවසකම මගේ අම්මත් මාත් එක්ක ආවා. ඒ ආවම රෝයි අම්මත් එක්ක කතා කළා. ඒ වගේම තමයි රෝයි ෂූටින් කරන තැන හරි සුහදව hina වෙලා විහිළු කරමිනුයි හිටියේ. එයා ඉන්න තැන පාළුවක් දැනුනේ නැහැ. ඉතින් ඒ ප්‍රියමනාපකමට ඒ අපූරු ගතිගුණ තියෙන මේ මනුස්සයාට අපේ අම්මත් කැමති වෙලා හිටියේ. රෝයි සුමනා විවාහයත් හරි සුවිශේෂී නේද? ඔව් සූකිරි කෙල්ල චිත්‍රපටයේ විවාහ වෙන දර්ශනයක් රූගත කිරීම කළා. මම ඔසරි ඇඳලා මාල හත දාලා ඉද්දී රෝයි ළඟට ඇවිත් ඔන්න අද තමයි දවස කියලා කිව්වා. ඉතින් එදා දවල් විවේක වෙලාවේදී රෝයි මාවත් කාර් එකේ නංගවාගෙන තව යාළුවෙකුත් එක්කරගෙන ගිහිල්ලා විවාහ රෙජිස්ටර් කෙනෙක් ළඟදී මාව කසාද බැන්දා. ගෙදරින්වත් කාගෙන්වත් ඇහුවේ නැහැ. විවාහය අත්සන් කරලා ආයෙ ෂූටින් කරලා ඊට පස්සේ තින් සුපුරුදු පරිදිම මම මගේ ගෙදර ගියා. කාලයක් යනතුරුම අපි මේ ගැන ගෙදරට කිව්වේ නැහැ. හැබැයි හැමදාම මේක රහසක් විදිහට තියාගන්න බැහැ නේද? ඔව් මේ අතරේ රෝයිගේ මල්ලි අපි දෙන්නට කැනඩාවට එන්න කියලා කිව්වා. රෝයිගේ මල්ලි හිටියේ කැනඩාවේ. රෝයිගේ බිරිඳ විදිහට මටත් යන්න පුළුවන්නේ. අපි දෙන්න හිමිහිට පාස්පෝර්ට් එහෙමත් හදාගෙන කැනඩාවට යන දවසට සුමානයක් විතර තියලා මේ ගැන අපේ ගෙදර අයට කිව්වා. තාත්තට කරගන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් තාත්තත් කැමැත්ත දුන්නා. අපි කැනඩාවට ගිහින් බොහෝ තැන් ඇරඹුවා. ගොඩක් සතුටු වුණා. අපේ ෆොටෝ පත්තරවල පළ වුණා. ඊට පස්සේ තමයි මායි රෝයි විවාහකයි කියලා හැමෝම දැනගත්තේ. රෝයි සුමනා එකතු වෙලා කලාවට හඳුන්වා දුන්න මොහුනුවද කලාවේ හොඳ තැන්වල ඉන්නවා නේද? ඔව් ගොඩක් අය ඉන්නවා. රෝයි මායි තරම් සිංහල සිනමාවට අලුත් අය හඳුන්වා දීපු තවත් අය නැති තරම්. අදටත් ඒ අය ජනප්‍රියයි. රෝයිට දක්ෂයින්ව හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ජීවනයේ කාලේ හැමදාම කළේ දුෂ්ටයාගේ චරිත. නමුත් රෝයි එයාගේ වෙනසක් දැක්කා. රෝයි හිත හොඳ කොල්ලෙක් චිත්‍රපටයේ ජීවන්ගේ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම වෙනස් කරලා රෝයින් ජනප්‍රිය කළා. ඔය හැම චිත්‍රපටයකටම නම් දැම්මේ රෝයි. වාණිජ චිත්‍රපට විතරක් රෝයි කළේ නැහැ. හොඳ කලාත්මක චිත්‍රපට පවා එයා කළා. ඒ වගේම හොඳ ඉංග්‍රීසි චිත්‍රපට කළා. එහෙම සිනමාවට හොඳ දේවල් කරපු රෝයිට අද වෙනකම් රජයෙන් කිසිම ගරු කිරීමක් උපහාරයක් ලැබුණේ නැහැ. ඒක අපේ කලාකරුවෙකුට තියෙන අවාසනාවක්. අපිට කලාව නිසා මිනිසුන්ගේ ආදරය උපරිමයෙන් ලැබුණා. ඒ ගැන රෝයි ගොඩක් සතුටු වුණා. ඒත් බොහෝ දේවල් ගැන රෝයි හිටියේ කලකිරීමෙන්. ඉන්දියාවේ ඉපදුනා නම් අදටත් රෝයි ජීවත් වේවි. ඒ කියන්නේ රෝයි මේ යද්දී හිටියේ කලකිරීමෙන්ද? ඔව් රෝයි මැරෙන කලින් පොඩි ලියමනක් ලියලා තිබුණා. ඒක තිබුණේ එයා මියගිය දාට පැය 24ක්වත් තියාගන්න එපා, පෙට්ටි අරලා තියන්න එපා, වලලන්නේ නැතිව පුච්චල අලු ටික පා කරන්න කියලා, ස්මාරකයක්වත් හදන්න එපා කියලා තිබුණා. ඒ තරමටම රෝයි කලකිරීමෙන් හිටියේ. ඇත්තටම රෝයි ගැන අතරත් මට තියෙන්නේ දුකක්. ඔබේ හැකියාවට පවා රෝයිගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් ඔබගේ රූපලාවන්‍යාගාරයට ලොකු සහයෝගයක් ලැබෙන්නේ නැති නේද? ඔව් ඇත්තටම ඔව්. පුංචි කාලේ ඉඳන් එක එකනාට මේකප් කරන්න මම හරිම ආසයි. ස්ටුඩියෝ එකේ මම දකින දේවල් ගෙදර ඇවිත් මම අම්මට අක්කලාට නංගිලාට කළා. කොණ්ඩෙ මෝස්තර එහෙමත් දැම්මා. අපි කැනඩාවට ගිහාම රෝයිගේ අක්කගේ දුවේ යුනිවර්සිටි යන ගමන් අමතර රැකියාවක් විදිහට සැලොන් එකක වැඩ කරා. එයා එක මාත් එකට ගියා. ඊට පස්සේ රෝයි මාව සිංගප්පූරුවට ඉන්දියාවට එක්කරගෙන ගිහින් මට ඒ සම්බන්ධව ඉගැන්නුවා. ලංකාවට ආවට පස්සේ 1980 දී
මම මගේ මුල්ම සැලෝන් එක ආරම්භ කළා. ඒක අතිශයින් ජනප්‍රිය වුණා. ඊට පස්සේ තවත් ශාඛා දෙකක් ආරම්භ කළා. ඉතින් ඔහොම යනකොට මම හරිම කාර්යබහුල වුණා. සේවිකාවන් කීප දෙනෙක් එකතු කරගත්තා. අපි ෂූටින් යද්දී මගේ ගෝලයන්ට ඒ දේවල් බාර දීලා ගියා. ඉතින් ටික කාලයක් ගියාට පස්සේ ඒ දේවල් එහෙම්ම නැත්තටම නැති වෙලා ගියා. නිර්මාණයකට දායක වෙන්න අදහසක් ඔබට නැද්ද? මට දැනට එරංග සේනාරත්නයන්ගේ චිත්‍රපටයකට ආරාධනාවක් ලැබිලා තියෙනවා. එරංග හොඳ කෙනෙක්. බොහෝ විට රඟදිම ඒකේ රුගත කිරීම පටන් ගනීවි කියලායි මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනිය අවසානයේ පවසලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙමින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව like කිරීමට ද අමතක කරන්න එපා.